හෙලෝ යාළුවනේ අද අලුතෙන් වීඩියෝ එකකින් ආවේ ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති මම මොකද්ද අද කතා කරන්න හදන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය මම හිතන්නේ කැමති වෙන වීඩියෝ එකක් තමයි. බෝඩ් එකක අපි ලැප්ටොප් motherboard එකක් කොහොමද වැඩ කරන්න කියලා කොහොමද parts වලින් parts වලට යන්නේ කියලා අද අපි ඉගෙන ගමු. එහෙනම් ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. laptop desktop preparing එක ඉගෙන ගන්න ඕන නම් electronics එක ඉගෙන ගන්න ඕන නම් notification එක එහෙම on කරලා තියාගන්න. උතර අලුත් වීඩියෝ දැම්මම ඕලට බලා ගන්න පුළුවන්. අපි යන් එහෙනම් අද පාඩමට මම මේ පොලේ ඔක්කොම ලියලා පෙන්නන්නම්. අපි එහෙනම් මුලින්ම යාළුනේ charger එක තියෙනවා. මම මේ අතට අඳින්නම්. මේම ලැප්ටොප් එකේ charge එක. charge එකෙන් එක වයර් එකක් යනවා ground එකට. ඒ කියන්නේ රින. ඊට පස්සේ මේක plus එක. මේක volt 19ක් යනවා සාමාන්‍යයෙන්. හරිද? ඊට පස්සේ සමහර චාර්ජර්ස් වලින් තව පින් එකක් එනවා. ඒ පින් එකෙන් තමයි චාර්ජ් එක identify කරගන්නේ. genuine charge එකක්ද charge එකේ data එකක් තියෙනවා charge එකේ data එක අඳුරගන්නේ එයාත් ඒක තමයි what 65 charge එකක්ද 95 charge එකක්ද කියලා තීරණය කරන්නේ මෙතනින්. ඒතර මේක වෙනම chip එකකට යනවා. මේක ගියාට පස්සේ මම ඔයගොල්ලෝට අර short එකක් ගැන කරපු video එකේ තිබ්බ මතකද MOSFET දෙකක් තියෙනවා MOSFET දෙකෙන් එක් පළවෙනි MOSFET එකෙන් පස්සේ short එකක් පෙන්නනවා. ඒ MOSFET එක ඊට පස්සේ තියෙනවා. ඒක P channel MOSFET එකක් වෙන්නත් පුළුවන්. N channel MOSFET එකක් වෙන්නත් පුළුවන්. ඒක අපිට වැදගත් නැහැ. මේ MOSFET එක වැඩ කරන්නේ switch එකක් විදියට. එහෙම මතක තියාගන්න. මේක switch එකක් විතරමයි කියලා මතක තියාගන්න. එතනින් එහා switching මොනවත් දෙයක් වෙන්නේ නැහැ මේකේ. ඒක ඊට පස්සේ අපිට තව MOSFET එකකට යනවා. අලුත් ඒවල සාමාන්‍ය එකයි තියෙන්නේ MOSFET. මේකත් switch එකක්. මේ switch එකෙන් කරන්නේ මේ MOSFET දෙකෙන්ම කරන්නේ ලැප් එකේ high voltage එක්ක short එකක් මොකක් හරිම එක්ක මොනවා හරි හේතුවක් temperature එක වැඩි වෙලා ඔය power button එක තප්පර 3ක් on කරගෙන ඉන්නකොට off කරන්නේ ඒ හැමදේම කරන්නේ මේ switch එකෙන්. මේ MOSFET දෙකෙන් එකකින්. හරිද? එතකොට මේ MOSFET දෙක ඒක තමයි මේ MOSFET දෙක කරන්නේ ඔච්චරම තමයි. මතක තියාගන්න protection වලට විතරයි මේ MOSFET එක පාවිච්චි කරන්නේ. හරිද? මේ MOSFET එක අපි ඇඳලා ගත්තොත් ඇඳොත් මේක MOSFET එක සාමාන්‍ය කොටුවක් වගේ තියෙන්නේ. මම ඒක ඔයගලට motherboard එකකින්ම පෙන්නන්න. මේ තියෙන ලැප්ටොප් motherboard එකක් මේකේ charge එක මේ තින්නේ. ඒකට පේනවද? පුළුවන් විදිහට බලන්න යාළුවනේ. ඔය තියෙන charge එක. එතකොට charge එකෙන් පොඩ්ඩක් බලලා කියන්න. මේ තියෙන්නේ ඒ මම කියන පළවෙනි MOSFET එක සහ දෙවෙනි MOSFET එක. මේ MOSFET එක මේ charging pin එකේ මේ තියෙන මැද පින් එක මෙතෙන්ට එනවා. මෙතනින් switch එක විදිහට වැඩ කළා ඔක්කොම ඕකේ නම් මෙතෙන්ට voltage එක දෙනවා. ඊට පස්සේ මෙයා මෙතෙන්ට යනවා. මෙයා මෙතනින් ආයෙ switch එක ඕකේ නම් මෙතෙන්ට දෙනවා. හරිද? ඊට පස්සේ බෝඩ් එකේ එහා පැත්තට යනවා. ඊට පස්සේ මම ඊළඟ එක කියන්නම්. ඒ ඔක්කොම යාළුවනේ දැන් මෙන්න මේ විදිහට තියෙන්නේ. අපි MOSFET එක ලොකු කරලා ගමු. මම මේ MOSFET එක ලොකුට අඳින්නම් මේ පැත්තෙන්. ඒ MOSFET එක මෙහෙම නේ තියෙන්නේ. මෙහෙම එකයි අනිත් එක මෙහෙම. හරිද? මේ MOSFET එක පින්
හතරක් තියෙනවා. මේ පැත්තෙත් පින් හතරක් තියෙනවා. මේ පින් හතරම එකට තියෙන්නේ. Sorry. ඊට පස්සේ මේ හතරෙන් තුනක් එකට. මෙතනත් පින් හතරක් තියෙනවා. මේ ඔක්කොම මෙන්න මෙහෙම කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකෙත් පින් හතරක් තියෙනවා. මේ හතරෙන් මේ තුනම එකට තියෙනවා. හරිද? දැන් මේක ගේට් එක. මේකෙන් තමයි මේක වෙනමම power management chip එකක් තියෙනවා. PMC කියලා දාමුකෝ අපි. ඒ power management chip එකට තමයි මේ gate එක යන්නේ. මේකේ gate එකත් මෙහෙට යන. එතකොට මෙයා තමයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ power management chip එකෙන් කරන දේ voltage එක gate එකට දෙන voltage එක cut off කරනවා. එතකොට මේක switch එක off වෙනවා. එතකොට අපේ මුළු laptop එක මෙතනින් එහා තියෙන laptop එක සම්පූර්ණයෙන්ම on වෙන්නේ නැහැ. හරියට fuse එකක් වගේ. හරිනේ. එක මතක තියාගන්න මම මෙතනින් අඳින්නේ. ඊට පස්සේ අපිට මේකෙන් යනවා current sense එකක්. current sense එකක් තියෙනවා. මේ sense එක මේ sense එකත් මේ power management chip එකට connect වෙනවා. එතකොට මෙතන තියෙන voltage එක යා හැම වෙලාවෙම තීරණය කරන කොච්චර තියෙනවද voltage ද under voltage ද හැම දෙයක්ම check කරන්නේ එයා. හරිද? මේකත් ඒ chip එකට යනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ අපිට current sense එකෙන් පස්සේ main 19 volt power rail එක හම්බ වෙනවා. හරිද? මම මේක පෙන්නන්නම් 9 දැන් ඕගොල්ලෝට මම කලින් පෙන්නුවා MOSFET දෙක. මෙතන තියෙනවා MOSFET දෙක. Sorry. මේ පොඩ්ඩක් අමාරුයි මේක ඕගොල්ලෝට පෙන්නන්න. ෆෝන් එකෙන් කරන්නේ නැහැ. මේ තියෙන MOSFET දෙක current sense එක මෙතන මේ තියෙන්නේ මෙන්න මේක තමයි current sense එක. මේ sense එකෙන් පස්සේ අපිට main 19 volt power line එක මේ දුවන්නේ ඒක. මේක මුළු board එක පුරාම හැම power supply එකකටම යනවා. අපි තව motherboard එකක් බලමු. මම සමහර ඒවල් නම් කෑලි ගලවලා තියෙන්නේ. මේකෙන් තමයි power in කරන්නේ. මේ තියෙන්නේ first MOSFET, second MOSFET. Current sense එක sorry මේ තියෙන current sense එක මේ තියෙන sense එක මෙතනින් එහා main 19 volt power rail එක board එකක් තියෙනවා මේකේ මේ මම කෑලි ගලවලා තියෙන්නේ මේක නම් මම sense එකක් ගලවලා තියෙනවා මේ තියෙන මේකේ first MOSFET එක second MOSFET එක ඊට මෙතන තමයි current sense එක තියෙන්නේ මෙතන ඉපස්සේ මේ 19 volt power rail එක හරිද ඒ කියන්නේ මෙතන මේ ලයින් එක මුළු ලැප් එක පුරාම දුවනවා ලැප් එක පුරාම තියෙන එක එක power supply වලට දුවනවා අපේ power supply තියෙනවා 5 volt power supply එක තියෙනවා 3.3 VCO එක 1.2 කියලා දාමු volt. ඒතකොට RAM power supply 1.5 volts. මේ ඔක්කොම power supply වලට යනවා. මම ඒ power supply එක දෙක පෙන්නන්න. පේන හොඳටම පේන board එකකින් ගමු. එක board එකක් තියාගමු අපි. power supply මේ තියෙන්නේ power supply මේ තියෙන power supply එකක් මෙන්න මේ තියෙන capacitor එකට මම උඩ පෙන්නන්න හරි අමාරුයි මේ තියෙන්නේ මේ input capacitors මේ capacitors හරහා switch කරලා මෙතනින් voltage එක හදලා තමයි මේවට දෙන්න මම ඒක ගැන power supply ගැන වෙනම පාඩමක් කියලා දෙන්නම් මේක මම main ටික තමයි කියන්නේ දැන් මේ RAM power supply එක මෙතන මේ chip එකේ supply එක මෙතන වෙන්න ඕනේ. ඔව් මෙතන තමයි.
මේක චාර්ජින් මේ චාර්ජ් එක මේ චාර්ජින් පවර් සප්ලයි එක චාර්ජින් IC ඊට පස්සේ තව ඕව තමයි තින් තියෙන්නේ ඊට පස්සේ තියෙනවා අපිට ඊට පස්සේ මේ IT සුපර් IO chip එක හරි දැන් මෙතන අපි මෙතෙන්ට චාර්ජ් එක ප්ලග් කරපු ගමන්ම මෙතන අප්සෙට් එකක් නැත්තම් මෙතන 19 වෝල්ට් එනවා. මෙහි කිසිම ප්‍රශ්නයක් ෂෝට් එකක් නැත්තම් මෙතෙන්ට 19 වෝල්ට් එනවා. හරිද? මතක තියාගන්න ලැප් එක ඔන් වෙන වෙලාවට මේ පවර් සප්ලයි එක බොහෝ විට වැඩ කරන්නේ නැත. 3.3 එක විතරක් ස්ටෑන්ඩ් බයි තියෙනවා. අපි පවර් බටන් එක ඔන් කරපුවාම 3.3 ලයින් එක මොකද 3.3 ලයින් එක මේ ITE කියලා චිප් එකක් පේනව නේද? මේක තමයි සුපර් IO චිප් එක කියලා කියන්නේ. IO චිප් එක මේ IO චිප් එක හැම වෙලාවෙම ලැප් එක බැටරි එක ප්ලග් කරලා තිබ්බත් මේකට මේ අපි චාර්ජ් එක ගලවලා ලැප් එක ඕෆ් කරලා තිබ්බත් මේකේ කරන්ට් එක තියෙනවා. ලැප් එක ඕෆ් කරලා තිබ්බත් මෙතෙන්ට බැටරි එක කනෙක්ට් කරලා තියෙනවා නම් මෙතෙන්ට එනවා. වෝල්ටේජ් එක අනිවාර්යෙන් ස්ටෑන්ඩ් බයි මේකේ තියෙනවාමයි. ඒතර අපි පවර් බටන් එක ඔන් කරපුව ගමන්ම IO chip එකට තමයි power button එකෙන් signal එක ඇවිල්ලා මේ සියරම power supply ටික short තියෙනවද කියලා බලලා okay කළා මේ සියරම on කරන්නේ මේ ITE chip එකෙන් ITE SMSC එහෙම එහෙම chips ගොඩක් තියෙන එක එක જાති එක එක ඒවා එක එක විදිය මේ ITE එක. ඒකට ඔයගොල්ලෝ දන්නා ITE chip එක අනිත් එක BIOS chip එක. BIOS chip එකත් හැම වෙලාවෙම වගේ voltage එකක් 3.3 voltage එකක් තියෙනවා BIOS chip එකට. මම පෙන්නන බයස් චිප් එක සාමාන්‍යයෙන් IO චිප් එක ළඟමයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා බයස් චිප් නම් ඉතින් බයස් චිප් එක. මේ තියෙන්නේ බයස් චිප් එක මේ කහපාට මාක් එකක් තියෙන්නේ. මම ફોકસ කරලා පෙන්නන්නම්. ආ මේ තියෙන්නේ බයස් චිප් එක. මෙන්න මේක තමයි බයස් චිප් එක කියන්නේ. බලන්න සුපර් අයෝ චිප් එක ළඟමයි තියෙන සුපර් අයෝ චිප් එක එහා පැත්තේ තියෙන්නේ තියෙන්නේ හරිද ඒක තමයි බයස් චිප් එක. ඒතර ගොඩක් වෙලාවට බයස් චිප් සවුත් වෙන්නේ නැහැ. 99.9%ක්ම බයස් චිප් සවුත් වෙන්නේ නැහැ. බයස් එක සවුත් වෙනවා කියලා කියන්නේ බයස් එක අපි දැන් පවර් බටන් එක ඔන් කරපු ගමන්ම බයස් එක ලෝඩ් කරනවානේ. බයස් එක එකම එක පාරයි ලෝඩ් කරන්නේ අපේ චිප් බයස් චිප් එකෙන්. දැන් අපි මේක මෙහෙම ගමු. මේක IO chip එක මම දැන් පෙන්නකෝ. Super IO chip එක. එතකොට මෙතන තියෙනවා BIOS chip එක. මතක තියාගන්න හැම වෙලාවෙම 3.3 volts 3.3 volts මෙයා ගාව තියෙනවා. හැම වෙලාවෙම තියෙනවා. එකපාරක් BIOS එකේ තියෙන settings ඔක්කොම මෙයා මේන් BIOS මේක BIOS එකපාරක් මෙයා මේකට සේව් කරගෙන මෙයා ස්ටෑන්ඩ් බයි එක හැම වෙලාවෙම තියාගෙන ඉන්නවා. මේක ළඟම CMOS බැටරි එක තියෙනවා. මේ BIOS settings BIOS එකේ තියෙන BIOS ඔක්කොම details ඔක්කොම Super IO chip එකට අරගෙන තියෙන්නේ. එතකොට ඒ settings ඔක්කොම මේ CMOS බැටරි එක හින්දා තමයි සේව් වෙලා තියෙන්නේ. මේක ගලවපු ගම මෙයා ක්ලියර් වෙනවා. මේ සුපර් අයෝ චිප් එක හිතේ තියාගෙන ඉන්න ටික ඔක්කොම ක්ලියර් වෙනවා. එතකොට එයා ආයි මෙතනින් BIOS එක සෙටින්ස් ටික ඩිෆෝල්ට් මෙතන තියෙන්නේ හැම වෙලාවෙම. අපි වෙනස් කරන BIOS එක හැම වෙලාවෙම තියෙන්නේ සුපර් අයෝ චිප් එකේ මෙමරි එකක් විතරේක මතක තියාගන්න. CMOS ක්ලියර් කරොත් මේන් BIOS එකෙන් මෙයා කොපි එකක් අරගෙන තියාගන්න. ඊට පස්සේ අපි කන්ෆිගර් කරන හැම එකම සේව් වෙන්නේ මෙතෙන්ට. හරිද? අමාරු වරදව වටා ගන්න ඔබේ BIOS එක මේ කරනකොට මේ BIOS එකේ තමයි සෙටින්ස් වෙනස් කරන්න කියලා නෑ. මේ BIOS එකේ සෙටින්ස් වෙනස් කරන්නේ නෑ. අපි මෙතන IO chip එකේ තියෙන ඇතුලේ තියෙන BIOS එකේ තමයි සෙටින්ස් වෙනස් කරන්නේ. අලුත් motherboard වල මතක තියාගන්න BIOS chip එකක් තෙන්නේ IO chip එකේ. හරිද? ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට යාළුවනේ මේ හැම power supply එකකටම 19 volts යනවා. මම power supply ගැන වෙනම පාඩමක් කියන්නම්. එතකොට මෙතන ෂෝට් එකක් තියෙනවා නම් මෙතන ෂෝට් එකක් තියෙනවා නම් මේ කරන්ට් රෙසිස්ටර් එකට තේරෙනවා. හරිද? මෙතන රෙසිස්ටර් එක සාමාන්‍යයෙන් 0.1
ඕම්ස් වගේ එතකොට වෝල්ටේජ් එක දන්නවා යන ඇම්පියර් දන්නවා වෝල්ටේජ් එකයි රෙසිස්ටර්ස් දන්නවා එතකොට ගන්න ඇම්ප්ස් ගන්න ඔක්කොම කැල්කියුලේට් කරගන්න පුළුවන් මේ පවර් මැනේජ්මන්ට් චිප් එකට එතකොට මොනවා හරි ෂෝට් එකක් තියෙනවා නම් ටිකිස් ගාලා මෙතනින් ඕෆ් කරලා දානවා අපිට ඕනේ නම් මෙතන ඉස්සෙට වයර් කෑල්ලක් උනත් ජොයින් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ එහෙම කරන අවස්ථාවලුත් දෙනවා අපි ඒ වුණාට ඉතින් එක සුදුසු නැති දෙයක් සමහර දේවල් තියෙනවා එහෙම හොයන්න බැරි දේවල් ඒ වෙලාවට අපි ඇදලා දානවා එතකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ එහෙම වයර් එකක් මෙතනින් මෙතෙන්ට ඇත්තම ප්‍රොටෙක්ෂන් නැහැ ඔව් ප්‍රොටෙක්ෂන් නැහැ එතකොට ලැප්ටොප් එක ගිනි ගන්න පුළුවන්ද නැහැ කවදාකවත් ලැප් එක ගිනි ගන්න නැහැ බය වෙන්න එපා හේතුව තමයි ඔයා ලැප් එකේ චාර්ජ් එක චාර්ජ් එක හැම වෙලාවෙම චාර්ජ් එකේ ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා කිසිම දෙයකට බය වෙන්න එපා චාර්ජ් එකෙන් ඔන් කරන්නේ නැත හරිද එහෙනම් මෙතනින් ජම්ප් කරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ඔක්කොම පවර් සප්ලයි වලට වීකෝ එකට ජී ග්‍රැෆික් කාඩ්ස් හැම එකටම යනවා හાર્ඩ් ඩිස්ක් වල පවර් හැම දෙයකටම යන මෙතනින් හරිද ඕක තමයි බේසික්ම දේ ලැප්ටොප් එකක එදා අපිට ෂෝට් එක තිබ්බේ මෙන්න මේ වගේ තැනක ඉතින් ඒ හින්දා මෙතනින් ඔන් කරන්නේ නැහැ මම මෙතන ෂෝට් එක ගලවලා මේ වරාම ලැප්ටොප් එක කිසි ප්‍රශ්න නැති වැඩ කරා අනිත් එක යාළුවනේ මෙතන මං කෝ ඩේටා පින් එකක් තියෙනවා කියලා මේ ඩේටා පින් එක කෙලින්ම යන්නේ මේ අපේ IO chip එකට IO chip එකෙන් තමයි දැනගන්නේ මේ ඩේටා එක මේ ගහලා තියෙන්නේ ඔරිජිනල් චාර්ජ් එකක්ද මොන චාර්ජ් එකක්ද කියලා ඒක තමයි හැම වෙලාවෙම ලැප්ටොප් වල වැඩ කරන්නේ අපි හොට් 95 එකට හොට් 65 ගැව්වහම කියන්නේ මේක ඩිටර්මයින් කරලා නැහැ ඔරිජිනල් චාර්ජ් එකක් නෙමෙයි 95 එකක් ගන්න හොම්දම පර්ෆෝමන්ස් වලට නම්මනම් කියලා ඩේටා ඉන්නේ ඒකේ හරිද ඔය ටික තමයි ඉතින් බේසික් කියන්න තියෙන්නේ ඔය ටික තමයි මම පවර් සප්ලයි ගැන වෙනම පාඩමක් ආයි කරන්න මේකත් මම කරේ බේසික්ම ටික ප්‍රධානම ෆෝල්ට්ස් එන්නේ මෙතන මෙතන මෙතනින් එහාට කරන්ට් එක යවන්නේ නැහැ ෂෝට් එකක් තියෙනවා අපි ෂෝට් එක හොයන හැටි හිමීට හිමීට ඉස්සරහට ඉගෙන ගමු එහෙනම් ඔච්චරයි හිතන ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්ත කියලාද වීඩියෝ එකේ මෙතන ගොඩක් අය කැමති වෙයි මේ එහෙම කියලා දෙනවට බලමු මම එන අතර වීඩියෝ එක නවතින්න ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න යාළුවන්ටත් කියන්න අපේ subscribers ලා දැන් 1000ක් ලඟ වෙන්න හදන්නේ මාස දෙකයි තාම channel එක පටන් ගන්න ගොඩක් හොඳයි එහෙනම් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලෝ හම්බෙන්නා